ಸಾಂಸ್ಕೃತಿಕ ಅಮಾತ್ಯವರ್ಯಾವ ಸಿಟಿ ಸಮಯದಿ ಮಧ್ಯಮ ಸಾಂಸ್ಕೃತಿಕ ಅರಮುದಲಟ ಕೆಬ್ರಾತಿಯಾಕ್ ಭಿಕ್ಷುನ್ ವಹನ್ಸೆ ನಮಕಗೆ ಪರಿಹರಣೆ ಸಂದಹ ಲಬಾದಿಮಿನ್ ಅವಭಾವಿತ ಕಲಬಾವಟ ಎಲ್ಲವನ್ನು ಚೋದನಾವ ಸಂಬಂಧೆಯನ್ನು ಪ್ರಕಾಶಯಾಗ ಗೆನೀಮಿಟ ಟಿಬಿ ಏಕನಾಯಕ ಮಂತ್ರಿವರ್ಯಾವ ಅದ ಪೊಲೀಸ್ ಮೂಲ್ಯ ಅಪರಾಧ ವಿಮರ್ಶನ ಕೊಟ್ಟಾಸೆಯ ಹಮುವಟ ಕೆಂದವಾ ತಿಬುಣ ಪಸುಗೆದ ಆಂಡ್ವೆ ನಿವತ್ತು ಶ್ರೀಲಂಕಾ ನಿಧಹಸ್ ಪಕ್ಷ ಮಂತ್ರಿವರು ಸಹ ಏಕಾಪದ ವಿಪಕ್ಷ ನಿಯೋಜನೆ ಕರ್ನ ಮಂತ್ರಿವರು ಪಿರಿಸಕ್ ಉದಾಸನೆ ಮಿಸ್ತಾಹನೇರ ಪ್ಯಾಮಿನ ಸಿಡಿಯಾ දැන් මට ඔය සංස්කෘතික අරමුදල් මොකවත් තිබ්බේ නැහැ. නීලගිරි විහාරේ පහුගිය කාලේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා මුණ හම්බුණා. ඒකෙන් ධාතු කීපයක් අපේ ගමේ මාදන්වල රජමහ විහාරයට දුන්නා. ඒක එදා ඇමතිවරයා හැටියට මගේ නිල රතේ තමයි මේ ධාතුන් වැඩම්මුවේ හාමුදුරුවෝලා. ඉතින් එනයි දේ එකටත් මාව ගේන්න ඕන මේක. බුදුහාමුදුරුවන්ට මේ ඇමතිතුමාගේ වාහනේ දුන්නා කියලා. මේවා නිකන් කුණු හරප. ජරා දේශපාලන පලියනි. දැන් ලංකාවේ ලොකුම හොරකම වෙච්ච අගමැතිතුමාගේ යටතේ තිබිච්ච මහ බැංකු යටතේ වෙච්ච හොරකම සම්බන්ධ ප්‍රධාන සැකකරු සිංගප්පූරුවේ රටට ගෙන්වා දීමේ සදාචාරාත්මක අයිතියක් අගමැතිතුමාට දිනවා ආණ්ඩුවට දී. ඒක නේ ආණ්ඩුව මොනවාද කරන්නේ? ඒක පොලිසියට බාර දීලා ඒගොල්ලෝ ඉන්න පැත්තකට වෙලා. ඉතින් මේ නිසා ලංකාවේ කිසිම රජයේ සේවකයෙකුට උසස් නිලධාරියෙකුට මේ FCID එකට ඇවිල්ලා බංකුවල වාඩි කරවලා මේ දෙන වදය නතර කිරීමක් නැහැ. පොලිස් රාජ්‍ය සංකල්පය තමයි ක්‍රියාත්මක කරන්න උත්සාහ දරන්නේ. පැහැහතරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයෙන් පිටතට පැමිණියා. ඇතුළට අරන් ගිහිල්ලා ප්‍රශ්න කළේ ඇයි මේ වාහනේ හාමුදුරන්ට මහ සංඝරත්නයෙන් ලබා දුන්නේ? ඇයි පෙරහැරවලට උදව් කළේ? ලංකාවේ සංස්කෘතිය කියන්නේ මොකද්ද? පනතේ බලතල අනුව අදාළ විෂය භාර ඇමතිවරයා තියෙන බලතල මේව ප්‍රවර්ධනය ඒක කළේ නැත්තම් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඇත්තම වාහන එකක් නෙමෙයි 3-4ක් නිදහස් කරලා දෙන්න ඕනේ මහ සංඝරත්නයේ ජනතාව වෙනුවෙන් කරන කාර්යභාරය. සතුටු වෙනවා ඒ කාර්ය කිරීම වෙනුවෙන් FCID ඇවිල්ලා කටුත්තරයක් පැය 4-5 දීම ලොකු දෙයක්. වෙලා තියෙන මේ චෝදනාව එවපු මිනිහෙකුත් නැහැනේ. කලින් ගෙනාවේ සීගිරිය ව්‍යාපෘතිය ගැනයි අභේගිරිය ව්‍යාපෘතියට ගඩොල් කීයක් ගියද කියලා මං කිව්වා. ගඩොල් අහන්න මයින් වාසු නැහැ. ගඩොල් ගැන අහන්න ආණ්ඩුවේ අපි දැන් අවුරුදු 2.5ක් විතර හිටියා. ඒ කාලේ කිසි ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවෙන් ඉවත් වෙලා අපි 16 දෙනා ආණ්ඩුව ගෙදර යමවු කියන රටම්පාටත් එක්ක අපි පෙළ ගැහිලා ඉන්නවා. පෙළ ගැහෙනකොට තමයි වාහන ප්‍රශ්නයි අනිත් ප්‍රශ්නයි එන්නේ. ඒක හොඳයි. තවත් මේ ජන අරගලය ශක්තිමත් වෙනවා. ඔව්, මා දන්නා හැටියට එතුමා මල්ලතුමා විහාරයට වාහනයක් පරිත්‍යාග කළා හෝ පූජා කළා හෝ නැහැ. විවිධ ආගමික කටයුතු සිදුවුණු අවස්ථාවලදී එතුමාට පුළුවන් හැටියට වාහනයක් ඒ අවස්ථානුකූලව දවසක් දෙකක් සතියක් ලබා දීලා තිබෙනවා. ඒවයි වියහියදම් මං හිතන හැටියට ඉන්ධන ආදී දේවලුත් ඒ අවස්ථාවේ මහා විහාරයෙන්ම එහෙම නැත්නම් ඇමතිතුමාගේ පෞද්ගලික මුදලින් තමයි ලබා දීලා තියෙන්නේ. රාජතන්ත්‍රයේ ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට කැබිනට් අමාත්‍යවරයෙකුට මල්ලතුමහා විහාරයේ ශාසනික කටයුත්තක් සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ මොකද රාජරාජ මහා මාත්‍ය ආදීන් තමයි මේ මහා විහාරයේ පිහිටෙව්වේ. දුටුගැමුණු මහරජතුමාගේ සංකල්පේ මාගේ මේ ව්‍යායාමයේ හුදෙකින් රජ සැප පිණිස නොවේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කියලා. ඉතින් ඒ වගේ හොඳ උදාර සංකල්ප තියෙන පුජ්‍යලේ තමයි ටීවී එක මහිතනි සංස්කෘතික ඇමතිකම දරපු ඇමතිවරුන්ගේ නාමලේඛන ඉතිහාසයේ සුවිශේෂම පුජ්‍යලෙක් තමයි ටීබී එක නායක ඇමතිතුමා. ඉබඳු උදාර පුජ්‍යලෙක් නිසා තමයි මල්ලතු මහා විහාරෙන් ඇත්ත වශයෙන්ම ගෞරව නාමයක් ලැබෙන්නේ. මොකද මල්ලතු විහාරෙන් එහෙම ලැබෙන්න ලේසියෙන් පුජ්‍යලෙකුට. ඒ නිසා ටීබී එක නායක ඇමතිතුමා මහිතනි ශාසනය වෙනුවෙන් යමක් කරනවා නම් ඒවා මේ දේශපාලන ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් කරන ඒවා නෙවෙයි. එතුමා සත්භාවයෙන්ම ඒ කටයුතු කරන එක අපි හොඳ ආකාරම දන්නවා.